අපි සියලු දෙනා ක්‍රේ කරුණාවෙන් නිමන උදෙසාම භවනා කමටහන් දේශනා කරමින් ඔබ වහන්සේගෙන් දෙපා නමද ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි සියලු දෙනා වෙනුවෙන්ම ඉල්ලා සිටිනවා සිත කය වචන යන තුන් දොරින් බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට මෙන්ම ආර්ය අෂ්ටපුත්කල වහන්සේලාට යම් වරදක් සිදු වෙන ඒ සඳහා සමාවන සේක්වා කියලා ඉල්ලා සිටිනවා. අපි සියලු දෙනාම සීලයේ පිහිටා ඒ කමට දේශනාව සහ ගැටළු ඇතනම් ඒ සාකච්ඡාව සිදු කරනමින් උභවහන්සේගෙන් දෙපා නැමත කාරුණිකව ඉල්ලා සිටිනවා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. යම්පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံपि संघं शरणं गच्छामि. तृतीयंपि बुद्धं शरणं गच्छामि. तृतीयंपि बुद्धं शरणं गच्छामि. तृतीयंपि धम्मं शरणं गच्छामि. तृतीयंपि धम्मं शरणं गच्छामि. तृतीयंपि संघं शरणं गच्छामि. සතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං. ආමභන්තේ ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අභින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉන්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. විචාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්මේන සබ්බින් පංචශීලං ධම්මං සාධුකං සරක්කතං සත්වා අප්පමාදේන සම්පාදේ සබ්බං. අමභන්තේ නමෝ තස්ස භගවතු නමෝ තස්ස භගවතු නරතෝ සම්මා සම්බුද්දස්ස. නාම් විත්තේ අඤ්ඤං ඒක ධම්මං පිටමනුපස්සාමි. යේන අනුප්පන්නෝ අභ්‍යාපාදෝ පද්යති. උප්පන්නෝ අභ්‍යාපාදෝ ඊයෝ භාවාය මේ කුල්‍යාය සම්වත්තති. යතේ ධම්මිකේ පටිඝනිමිත්තං පටිඝනිමිත්තං විතමේ අයෝනිසෝ මනසිකාරතෝ අනුප්පන්නෝ චේව ව්‍යාපාදෝ උප්පජ්ජති. උප්පන්නෝ ච ව්‍යාපාදෝ ඊයෝ භාවාය මේ කුල්‍යාය සම්වත්තති. පුජපාද මහ සංඝරත්නයන් අවසරයි. සඳහැටි පින්වත්නි,
අපි අඛණ්ඩ පුරුදු පුහුණු වෙන බණ භාවනා මේ වැඩසටහනයි පසුගිය සතියේ අපි අදහස් කරා පංච නීවරණ පිළිබඳව යම තේරුම් බේරුම් කර ගැනීමට පසුගිය සතිය තුළ කාමච්ඡන්ද නීවරණේ තාමත් තුළු වෙන අපි පෙන්වා වදාළා අද දින දෙවන නීවරණේ ව්‍යාපාද නීවරණේ වර්තමානයේ නම් දෙවන නීවරණේ කියන්න බෑ පළවෙනිම නීවරණයට ඇඳින් තියෙනවා වර්තමානයේ දැන් වර්තමාන අපි තත්ත්වයක් සමග ව්‍යාපාදයේ මුස්තන්නව පවතී. මේ ව්‍යාපාදය දුරු කර ගැනීමට අවබෝධය ඇති කර ගැනීම සඳහා අපි අද දින මාතෘකා වශයෙන් තෝරා ගන්නට යෙදුනේ බුද්ධ දේශිත ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ දෙවනි නීවරණ වර්ගයේ එන දෙවනි සූත්‍රය තමයි අද මේ මාතෘකාවකින් ඉදිරිපත් කරන්න යෙදුනේ. නාහං වික්ඛුවේ අන්න මේක සම්මාප්ප සමනපස්සාමි යේන අනුප්පන්නව ව්‍යාපාද උප්පජ්ජති. වික්ඛුවේ මහණෙනි න අහං මම අහං මම ඉන්න වදාමි මේ ආකාරයෙන් උත්තර දෙනවා මම නොවදාරමි වෙන කිසිම ධර්මතාවයක් මේ නූපන් ව්‍යාපාදේ උපදවීමට ඒ වගේම උපන්නා වූ ව්‍යාපාදේ බොහෝ තෙයින් වැඩි වර්ධනය වීම මෙහෙ මේ පුණ්‍යයට විහිදුව භාවය මේ පුණ්‍යයයි විහිදුව භාවය බොහෝ තෙයින් වර්ධනය මේ පුණ්‍යයයි මහත්සේ වර්ධනයට වෙන කිසිම ධර්මතාවයක් බුදු පියාණන් වහන්සේ දකින්නේ ධර්මතාවයේ යතේදාං පටිඝ නිමිත්තං මේ පටිඝ නිමිත්තයි මේ රූපන්නා වූ ව්‍යාපාදයේ උපදවන්නට හේතු වෙන්නේ ඉපදුනා වූ ව්‍යාපාදයේ වර්ධනය කිරීමට හේතු වෙන්නේ අයෝනසෝ මනසිකාරතෝ චේව පටිඝ නිමිත්තං අයෝනසෝ මනසිකාරේ හේතු කරගෙන अयोसो मनसिकारे वर्धने කොමග්ද මේ පටිඝ නිමිත්ත පටිඝ කියන්නේ ගැටීම ව්‍යාපාදයමයි තරහවට හේතු වන නිමිත්ත මේ ලෝකේ තියෙනා වූ සෑම අරමුණක්ම ගැටීමට හේතු වෙන ව්‍යාපාදයක් ගැටීමට හේතු වෙන්න පුළුවන් ඊවගේම කාමච්ඡන්දය තෘෂ්ණාවක් ගැටීමට හේතු වෙන්න පුළුවන් මේ සෑම අරමුණක්ම उपदानी මෙතනදී පටිඝ නිමිත්ත අපි අකමැති කියලා යමක් ගන්නා ලෝකේ තව කෙනෙක් හොඳම වටිනාව කියන දේ තවත් කෙනෙකුට
දකින්නවත් බෑ කියලා ප්‍රතික්ෂේප කරන්නට පුළුවන්. ඒ තමන්ගේ නුවණේ හැටියට යෝනිසෝ මනසකාරය අනුවයි. විශේෂයෙන් සාමාන්‍ය ජීවිතයේදී අපේ හිතයිෂේ සහ අහිතවතුන් දෙපාර්ශ්වය අරමුණු කරගෙන ඇලීම් ගැටීම් දෙකම ඇති වෙනවා. මේ දෙපාර්ශ්වයම දක්කල සදාකාලික ඒකාකාරීව පවතින ධර්මතාවන් නෙවෙයි නේද? ඔය ඕනෑම කෙනෙක් එක අවස්ථාවකදී මහා කරුණාවෙන් පිළිලා නැද්ද? තව අවස්ථාවකදී මහත් ශ්‍රද්ධාවෙන් දාන ආදී උපකාර කරන්නේ නැද්ද? තවත් අවස්ථාවකදී දැඩි ගිජුකමින් ආහාර පාන ගන්නවා, එහෙම නැත්නම් ඇඳුම් කලඳුම් පළඳිනවා, මේ වගේ නිකම් පෙරේතීගේ ලක්ෂණ තියෙන අවස්ථාවල් තියෙන පුළුවන්. ඒ වගේම ව්‍යාපාදයෙන් මනුස්සේ මරන්න කපන්න කොටන්න තරම් දැඩි යක්ෂයෙකුගේ ගති පැවතුම් තියෙන්න පුළුවන්. ඒ වගේම දේවතාවෙකුගේ ගති පැවතුම් තියෙන්න පුළුවන්. මේ කර්මාදී ගුණයන් පිළිච්ච බ්‍රහ්මයන්ගේ ගති පැවතුම් තියෙන්නත් පුළුවන්. පුද්ගලයාද මෙතන ක්‍රියාකාරකම් පවතින පුද්ගලයා මතද මේ ක්‍රියාකාරකම් පවතින්නේ? එහෙමත් නැත්නම් සිතුවිලි මතද? මේ සත්වයාගේ සිතුවිලි පරම්පරාව තමන්ට ඕනෑවට තමන් පහල කරගන්නවා නෙමේ, අතීතී හේතු සකස් වෙලා තියෙන ආකාරයට වර්තමානයේ අරමුණු සැලසමින් අරමුණු ලැබෙමින් ඒ අරමුණු ඔස්සේ සිතුවිලි පහල වෙනවා. වර්තමාන අයෝනිසෝ මනසිකාරය නිසා ආරම්මණය සමග ලෝභය හෝ ද්වේෂය උපදන. වර්තමාන ආරම්මණය යෝනිසෝ මනසිකාරයෙන් ගන්න අවස්ථාවේදී ආරම්මණය ආරම්මන මත්තං ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආරම්මන මාත්‍රයක් පමණයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් තමන්ගේ නිවසේ ඉදිරිපිට ඇති මල් ගහේ මලක් පිපිලා තියෙනවා. මල දකිනකොටම හරිම ලස්සනයි කියලා කෙනෙකුට පහළ වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට මේ මල හරියට පිපිලා නැහැ කියලා සිතක් පහළ වෙන්නට පුළුවන්. තවත් කෙනෙකුට අහෝ සාදු බුදු පියාණන් වහන්සේට පූජා කරන්න සුදුසුයි කියලා සිතක් පහළ වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට මල පිපුණා වගේම පරදලා යනවා නේද, අනිත්‍යයි නේද මේ මල කියලා සිතක් පහළ වෙන්නට පුළුවන්. මේ වගේ එක් එක් පුද්ගලයාගේ ඒ යෝනිසෝ මනසිකාරයේ අයෝනිසෝ මනසිකාරයේ අනුව කුසල අකුසල සිතුවිලි පහළ වෙන්නට පුළුවන්. තමන්ගේ නිවසේ පිපුණ මල මෙන්ම අල්ලපු වත්තේ මේ වගේ මලක් පිපිලා තිබුණොත් එතනදී මල දකිනකොටම සාදු සාදු ලස්සන මලක් පිපිලා බුදුරජාණන් වහන්සේට පූජා කරගන්න පුළුවන් නේද? කෙනෙකුට මෙවැනි කුසල් සිතක් පහළ කරගන්නට තව කෙනෙක් හරිම ලස්සනයි මේ මල මල් පැලයක් මමත් ඉල්ල ගන්න ඕන. ලෝභ සිතක් පහළ වෙන්න පුළුවන්. උන්ට විතරයි එවැනි මල් තියෙන්නේ, අනේ අපේ වත්තේ එහෙම මල් පිපෙන්නේ නැහැනේ. ඉර්ෂියාවක් පහළ කරගන්න පුළුවන් තවත් කෙනෙක්. එහෙම නැත්නම් මල කොතන පිපුණත් බොහොම සුළු වෙලාවකින් පර වෙලා යනවා නේද කියලා විපස්සනාවෙන් දකින්නත් පුළුවන්. මෙන්න මේ වගේ අරමුණ කියන දේ සුභ වශයෙන් හෝ අසුභ වශයෙන් තමන්ගේ තම තම නැන පවණින් තමයි තෝරා ගැනීම. තමන්ගේ වත්තේ හෝ වේවා අනුන්ගේ වත්තේ හෝ වේවා මලක් දුක විගස ලස්සනයි හොඳයි සුවඳයි කියලා ගත්තනම් යම් කෙනෙක් අන්න අයෝනිසෝ මනසිකාරේ යහපත් හේය නැහැ. අයෝනිසෝ මනසිකාරේ නිසා ලෝභ සිත් පරම්පරාවක් උපදවනවා.
මගේ වත්තේ තමයි මේ මල් පිපෙන්නේ අනුන්ගේ නෑ කියලා හිතනකොට මානෙන් ඉදිමිලා ලෝභ මාන සිත් පහළ වෙනවා මේ මල් හරිම වටිනවා මේ මල හොඳයි වටිනවා කියලා අන්න තක්ෂේරුවක් දෙනවා ලෝභ දිට්ඨි සිත් පහළ වෙනවා ඒ වගේම මේ මලේ සුවඳක් නෑ මේ මල ලස්සන නෑ හොඳට පිපිලා නෑ මේ වගේ දකින්කොට ව්‍යාපාද සිත් පහළ වෙනවා අනුන්ගේ මලක් දකින්න විට ඒ මලට ඉර්ෂ්‍යාව පහළ වෙනවා ඒ වගේම නුවණැත්තා දකින්කොට අහෝ සාදු ඒ වත්ත පුරා මල් පිපිලා තියනවා නම් යාලා හරි සතුටින් ජීවත් වෙන්නේ මොදිතාව එතන පහළ කරගන්න මේ වගේ මේ ආරම්භණය කියන දේ යෝනිසෝ මනසිකාරය යහපත් සිහිය එහෙම නැත්නම් අයෝනිසෝ මනසිකාරය අයහපත් සතිය අනුව කුසලයකට හෝ අකුසලයකට පරිවර්තනය කරගන්න මේ වගේ අද වර්තමාන සමාජේන ව්‍යාපාදයේ බොහෝ තෙන් උස්සන්න වීමට හේතු වෙනවා එකක් තමයි ආර්ථිකය බලාපොරොත්තු වැඩි අපේක්ෂා උපදි බැඳගෙන අපේක්ෂා උපදි මලු අප්‍රමාණ පිරිලා මේ අපේක්ෂාවන් සම්පූර්ණ කරගන්න පුළුවන් කමක් නැහැ එදිරිදා බඩු මිල හැර යනවා තමන්ට ලැබෙන ආදායම අඩු වෙනවා ගැටීම තමයි ඇති වෙන්නේ ඒ වගේම අන්නය ඉදිරියදා ජීවිතේ සාර්ථකව ගත කරනවා දකින්කොට අනර්ශියාව පහළ වෙනවා ස්වභාවයෙන්ම ඒ කෙනා සැපයට පැමිණෙනවා නම් එය පටිගරිමිත්තක් වෙන්නේ නැහැ බාන භාවනාවට සුදුසු විමුදිතාදී ගුණ ධර්මයන් දිනු කරගන්න පුළුවන් අවස්ථාවක් අවම වශයෙන් තමන්ට හිතන්න පුළුවන් නම් ඒ කෙනාට සම්පත් ලැබිලා තියනවා නම් මට වැරදුන තැනක ඉල්ලගෙන හරි ජීවත් වෙන්න පුළුවන් නේද මට ඒ කෙනාගේ කුලී වැඩක් හරි අන්තිමට කරගත්ත හැකි තිබුණොත් සාදු සාදු මේ සම්පත් අභිවර්ධනයේ වේවා කියලා හිතන්න පුළුවන් නම් අර පටිග නිමිත්ත ඒ පටිග නිමිත්තක් වෙන්නේ නැහැ කුසල ආරම්භණයක් වෙනවා ඒ වගේම තමයි තමන්ගේ සම්පත් අනුන්ට හිමි වෙයි කියලා සංගවන්න උත්සාහවන්ත වෙනවා මසුරුකම මච්චරිය මේ පටිගෙන මිති තමයි තමන්ගේ තියෙන සම්පත් පටිගෙන මිති පටිගේට ව්‍යාපාදයට හේතු වෙන අරමුණක් වෙනවා අන් අය දකී කියලා සංගවීම සංගවන්නත තව කෙනෙක් ඒ ආරම්භණයම මානාදී කෙලෙස් උපදවන්න හේතු වෙනවා ඒක අගේ කරනවා වර්ණා කරමින් කියමින් තව කෙනෙක් ඒ ආරම්භණයම කුසලයකට යොදවා ගන්න පුළුවන් ඔයාට ඕන වෙලාවක මෙන්න මගේ ළඟ මේ භාණ්ඩ තියෙනවා ගිරවන ඔයාගේ වැඩක් කරගන්න අන්න දාන චේතනාවක් එතන පහල කරගන්න මෙන්න මේ විදිහට මේ නිමිත්ත ආරම්භණය යහපත් පැත්තට හෝ අයහපත් පැත්තට වැටෙනවා පින්නතුනි මෙතනදී ව්‍යාපාද නිවර්ණය පිළිබඳව අපි සාකච්ඡා කරන විට මේ ව්‍යාපාදයේ පහළ වෙන කාරණා විවිධයි නව අඝාත වස්තු සූත්‍රයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ නව ආකාරයකින් ව්‍යාපාදයේ පහළ වෙන අය ඔහු මට අනර්ථය සිද්ධ කළා. ඔහු මට අනර්ථය සිද්ධ කරනවා වර්තමානයේ. අතීතයේ සිදු කළා වර්තමානයේ සිදු කරනවා. අනාගතයේ ඔහු මට අනර්ථය සිදු කරාවි. මෙන්න මේ තුන් ආකාරයෙන් අන් අය කෙරෙහි වෛරය උපදවන අවස්ථාවල් තියෙනවා. සැබෑවටම යමෙක් අපිට අහිතක් සිදු කරා නම්
අනර්ථයක් සිදු කරා නම් ඥානවන්තේ ඒ කාරණේ මුල් කරගෙන දකින්නේ ඔහු මට ඒ දේ සිද්ධ කළා නෙමෙයි ඥානවන්තයා ප්‍රඥාවන්තයා දකින්නේ මීට වඩා වෙනස් ආකාරයක කොහොමද ප්‍රඥාවන්තයෙන් දක්වන්නේ මගේ කර්මයේ හැටි මගේ කර්මය මම කාට හරි අනර්ථයක් සිද්ධ කරලා තියෙනවා අනුන්ත කර හිරි හරේ පීඩාව මට මේ අවස්ථාවේ වෙයි සතර වසනා තුරාවට මගේ මෙවැනි අකුසල කර්ම පහළ නොම වේවා මගේ කර්ම නිසා මේ ඇත්තන්ට කිසිම ආකාරයකින් අකුසලයක් නොම වේවා තමන්ටත් මෛත්‍රියක් පුරුදු කර ගන්නවා ඊයටත් මෛත්‍රිය පුරුදු කරනවා නවන් මෛත්‍රිය පතරවන මේ වගේ තමන් කෙරෙහි අනර්ථය කළා කරනවා කරාමි කියන තුන් අවස්ථාවේදීම නුවණැත්තා ජෝනිසෝ මනසිකාරය එළපසිටි සිහිය නිසා එව අරමුණ ඔස්සේ කුසල් සිත් උපදවන ඒ වගේම අයෝනිසෝ මනසිකාරය සිහි කල්පනාව නැති නිසා ඒ කියන්නේ අරමුණ යථාර්ථයේ තේරුම් ගන්න බැරි වුණාම අන්න එම අරමුණෙහිම අකුසල් උපදවන ව්‍යාපාද ආදී නීවරණ උපදවන මේ විදිහට තමන් කෙරෙහි තුන් ආකාරයෙන් ව්‍යාපාදයේ උපදවන ඒ වගේම ඔහු මගේ හිතවතාට හිතවතියට කොහොමද තමන්ගේ සමීප මිත්‍රයාට මේ අනර්ථේ කළා කරාවි කරනවා මේ විදිහට තුන් ආකාරයෙන් වෛරය උපදවන ඒ වගේම තමන්ගේ අහිතවතාට වෛරක්කාරයාට තමන්ගේ වෛරක්කාරයාට උපකාර කරා කියලා දැන් අපකාර කරා කියලා තමන්ටත් තමන්ගේ හිතවතාටත් වෛරය උපදවනවා ඒ වගේම අහිතවතාට උපකාර කිරීම පිළිබඳව ව්‍යාපාදය ඇති කරනවා ඔහෝ මගේ හතුරට උපකාර කළා කරනවා අනාගතයට කරාවි කියලා තුන් ආකාරයෙන් වෛරය උපදවන මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා නවාගත වස්තු සූත්‍රේ නව ආකාරයකින් ව්‍යාපාදයේ පිළිවද. ඒ වගේම ව්‍යාපාදකෝ ස්ථාන කෝපේ අස්ථාන කෝපේ කියලා තවත් බුදුරජාණන් වහන්සේ වැඩිදුර විස්තර කරනවා. කාරණයක් තියෙනව ව්‍යාපාදයක් ඇති වෙන්න. කාරණයක් තියෙන තැනත් නුවණැත්තා ව්‍යාපාදය ඇති කරගන්න. කාරණයක් නැති තැන ඒත් ව්‍යාපාදය ඇති කරගන්න. උදාහරණයක් වශයෙන් පාරේ යන විට කකුල යමක පැටලෙනවා. එහෙම නැත්නම් සරල දෙයක් අපි නිතර අපේ ඇඳුම් පැළඳුම් පිරිසිදු කරනවා, අයන් කරනවා. අයන් කරන විට අපි හොඳට අපේ ඇඳුම අයන් කරනවා මදිනවා ලස්සනට මදින විට සුළු අඩුපාඩුවකින් අත්වැරද්දකින් සුළු රැල්ලක් හිටින්න පුළුවන් අර පොඩි රැල්ලක් හිටයකට අපි සිහිය නැති නිසා ව්‍යාපාදයේ ඇති කරගන්නවා තමන් කෙරෙහි අර වස්ත්‍රය අයන් කරන වෙලාවේදී අපේ සිහිය තිබුණා නම් හොඳට එතනට අවධානය යොමු වුණා නම් ඒකල කටයුත්ත පිරිසිදුව කෙරෙනවා. එතනදී මොනයම් හෝ අඩුපාඩුවක් සිද්ධ වුණා අයෝනිසෝ මනසිකාරය නිසා ආරම්භණය පිළිබඳව සිහිය තිබුණේ නැහැ. කටයුත්ත පිළිබඳව සිහිය තිබුණේ නැහැ. ඒ හේතුවෙන් එතන දුර්වලකමක් ඇති වුණා. ඇති වුණ දුර්වලකම තමන්ගේ අතින්ම වෙච්ච වැරද්දක් දැන් ඒකට කෝපයක් ඇති කර ගැනීම අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම. නමුත්
අපි ඒකට ව්‍යාපාදයක් ඇති කරගෙන ඊයඳම ඇඳ මොහොතේ ඉඳන් පටන් ඉවත් කරන මොහොත දක්වාම මේක හරියට අයින් වෙලා නැහනේ පසුතැවෙමින් පසුතැවෙමින් කාලය ගත කරනවා දවසේ කටයුතු සියල්ල අක්‍රියයි කරන එකක් වා සාර්ථක වෙන්නේ නැහැ ඔක විය හැකි දෙයක් පොඩි රැල්ලක් තිබ්බට ප්‍රශ්නයක් නැහැ ඉතින් ඒක සිතේ අනුව තමයි ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ සුළු දෙයක අනවශ්‍ය ආකාරයෙන් කෝපය ඇති කරගන්න ඒ වගේම තමයි සමහරක් විට තමන් කියති මොන වැරදකට අනුන්ට බයිනවා නින්දා කරනවා අපහාස කරනවා සමෝය බොහෝ තැන් වල රාජකාරී කරන පිටස තමන් රාජකාරී හමාර වෙලා නිවසට පැමිණ තමන්ගේ ඒ උදාහරණයක් වශයෙන් පෑන කියමු පෑන නියමිත තැන තමන් වෙනදා තැන්පත් කරන තැන තැන්පත් කළේ නැහැ එහෙම නැත්නම් රතේ ගමන් රතේ යතුරු කියමුකෝ යතුරු තියෙන තැනක් තියෙනවනේ තමන් එතන තියන්නට වෙන තැනක තියෙන තමන්මයි තියෙන්නේ පසුවදා උදෑසන වෙලාව පරක් වෙලා කලබලේ සෝදානන් වෙලා යතුරු හොයනවා ගෙදර ඉන්න තරම් සියලු දෙනාට බයිනවා ඇත්තටම තමන්ගේ ඇතේ වරද අර දැනුම් අහන අයට එතන කාරණයක් නෑ බැනුම් අහන්න කාරණයක් වර්තමානයේ නැති වුණාට බැනුම් අහන පිරිස එළඹ සිටි සිහියෙන් නුවණින් හිටියානම් තේරුම් ගන්නවා මගේ කර්ම විපාකයක් වෙන්නේ නැති අපි කලබල වෙන්නේ නෑ බැන්නයි කියලා මේ අෂ්ට ලෝක ධර්මයේ ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සපදු කියන මේ අෂ්ට ලෝක ධර්මයේ කවදාකවත් ඒකාකාරීව පවතින්නේ නැහැ හේතුවට අනුව ඵලයේ මතුවෙනවා ලාභයක් ආවනම් අලාභයක් ඒ සමගම මතුවෙනවා අලාභේ ආවනම් අනිත් පැත්තෙන් ලාභේ එනවාමයි මේ වගේ බුද්ධිමතා ඥානවන්තයා කිසිම ආකාරයකින් අර කාරණය හමු වෙයි ව්‍යාපාදයක් ඇති කරගන්නේ නැහැ. තවත් බුද්ධිමතේ බණින විට හිතන්න පුළුවන් මෙහෙම. සංසාරයේදී අනුන්ට දොස් කිව්වා බැන්නා බැන්න නිසා මට මෙවැනි කර්ම පහළ වෙනවා. මතු මත්හි නිවන් දක්නා ජාති දක්වා මෙවැනි දැනුම් අහන්න නම් වේවා. මේ සසරේ ජාතිය උප්පත්ති නිසායි මට මේ දැනුම් අහන්න ලැබුණේ. මේ සංසාරේ නැවත මතු මත්හි කිසිම කලක මේ සසරේ උප්පත්තියක් නොම වේවා. මේ දැනුම කියන්නේ එතර කුසල් සිතක් හෝ අකුසල් සිතක් දැනුමට අනුව තමන් කුසල් සිත යහපත් සිත රැක ගන්නවා නම් ඒකේ තේරුම් ගන්නවා අයහපත් සිත ව්‍යාපාද සිතක් මතු වෙනවා නම් ඒ සිත තේරුම් ගන්නවා මේ සිත අනිත්‍යයි නේද දුකයි නේද අනාත්මයි නේද කියලා දකිනවා ඒ වගේම තවත් නැනවතෙක් ඒ වගේ කවුරුන් හෝ බයින විට තමන්ගේ ව්‍යාපාදයේ උස්සන්න වීගෙන එන විට මෙන්න මෙහෙම හිතන්න පුළුවන් අහෝ බැනුම් අහන්නා වාගේ නෙමෙයි බැනුමට බැනුමක් මාත් ඉදිරිපත් කළොත් මට යන්න වෙන්නේ සතර අපායටයි අපා දුක් වින්දා ඇති වර්තමානයේ නම් කොච්චර බැන්නත් මම නැවත අපායට යන කර්ම රැස් කරන්නේ මේ මේ මොහොතේ පමණයි ඒ කමන්නේ දැන් මේ කොයි මොහොතේ හරි අවසානයක් තියෙනවනේ අවසානයේ දක්වා මං ඉන්නවා මේ වගේ නුවණැත්තා ඉවනේ අරමුණ පටිග අරමුණක් වුණහම පටිග අරමුණෙහි
පටිගය ඇති නොකරගෙන ව්‍යාපාදයේ ඇති නොකරගෙන කුසල් සිතින් වාසය කරන අනුවණය අඥාණය ප්‍රඥාව මෝරලා නැතිගෙන එවැනි අවස්ථාවකදී තවත් කර්මයේ බරපතල කර ගන්නවා ඒ පැත්තෙන් එක වචනයයි කිව්වේ මගේ වරදක් නැහැ වචන දෙකක් අනිත් පැත්තට දෙනවා හැබැයි එතනයි වරද තමන් කියපු වචන දෙකට අර පැත්තෙන් ව්‍යාපාදයෙන් හිටගෙන තවත් වචන හතරක් අනිත් පැත්තට ප්‍රතිඋත්තර ලැබෙන අවසානයේදී ගුටි වැට වලේ සමහරයන් නිවැරදි අඥානයෝ කපා කොටාගෙන කෙනෙක් මරණය දක්වා ගෙනියන්න පුළුවන් තිරිසන් සතුන් හා සමානයි ඒ අවස්ථාවේදී සිටුවේ බුද්ධිමතුන් එවැනි අඥාන වැඩ කරගන්නේ ඒ අවස්ථාවේදී ධර්ම ව්‍යාපාදයෙන් ඉන්නවා නම් තමන්ගේ ප්‍රතිවිරුද්ධකාරෝ තමන් මගහැරලා යනවා බලවතාගේ ඉවසීම තමයි වටින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර දුබලයාගේ ක්‍රියාකාරකමේදී බලවතා නිහඬව සිටිනවා නම් අන්නේ දේ තමයි නියම ඉවසීම කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ වගේ ව්‍යාපාදයේ පිළිබඳව කර්ම කතා කරනවා නම් බොහෝ සෙයින්ති නද වර්තමානයේ අපි ගෙදර තියෙන තුට්ටු දෙක එකතු කරගෙන කඩේට යනවා බඩුවක් මුට්ටුවක් ගන්න. අනේ ඊයේ රුපියල් 50යි කියපු එක අද කඩේට යනකොට රුපියල් 60 වෙලා. මුද්‍රාලිගේ ඔළුවට ගමන ගන්න හිතනවා රුපියල් 60යි කියනකොට මොකද ගෙදර තිබුණ ටික ඔක්කොම එකතු කරගෙන ආයේ මේ හාසිරුව ගෙනියන්න ආවේ. නමුත් ගාන වැඩි. මුද්‍රාලිගේ වරදද තමන්ගේ වරදද අපේ මුද්‍රාලය අසාධාරණකම් කරනවා කියලා හිතුවට ලෝකේ පුරා බඩු මිලිහෙල යනවා මොනවා කරන්නද අපිට ඒ අතේ තියෙන මුදලට ගෙනල්ලා අපේ ජීවිතේ එදා දවස ගත කරගන්නවා අපිට බත් පිට පිට අඩුවෙන් කෑවනම් අපිට අර ව්‍යාපාදේ ඇති කරගන්නවට වඩා උසුගිනි වේදනාවත් නිවාගෙන සංසාරයේ දුකට පත්වන්නේ කෙනොත් වැළකිරා අපි මෙවැනි කාලයක උප්පත්තිය ලැබුව නිසායි අපිට මෙවැනි අවස්ථාවන්ට මුහුණ දෙන්නට සිදු වෙලා තියෙන්නේ වෙන කෙනෙක් කළ දෙයක් නෙමෙයි තමන්මයි කර්මයේ රැස්තරේ පටිසන්ධියට ඒ එකතු කළ කර්මයට අනුව මනුෂ්‍ය භවයක් පිළිබඳව ඇති කරගත්තා වූ අවිද්‍යා තණ්හා උපාදාන නිසායි මනුෂ්‍ය ලෝකයේ උප්පත්ති ලැබුවේ. එහෙමනම් අපි ඒ කාලයට අනුව අපේ හිත රැකගන්න අපි දක්ෂ වෙන්න ඕනේ, බුද්ධිමත් වෙන්න ඕනේ. තමන් බුද්ධිමත්ව තමන්ගේ කුසල් සිත රැකගත්තා නම් මෙලව අභිවෘද්ධියක් පවතිනවා, පරලොව අභිවෘද්ධියක් පවතී. මේ ආකාරයෙන් ව්‍යාපාදයේ පිළිමලව තේරුම් ගනිමින් ව්‍යාපාදයෙන් තොර වීම තුළින් අපිට අපි දිනු කරන්නා වූ සමාධි ප්‍රඥාවන් දිනු කර ගැනීම හැකියාව ලැබේ. විනෝත්නේ ව්‍යාපාදයේ ඇති වුණොත් ඉන්ද්‍රියයෙන් ඒ භවනාව දිනු කර ගන්නට බැහැමයි. ව්‍යාපාදයේ එන්නේ උත්සන්න වෙනවා. එවැනි අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ විතක්ක සංඛාන සූත්‍ර ආදී විස්තර කරනවා විවිධ උපක්‍රම ශීලීමේ ව්‍යාපාදයට හේතු වන අරමුණ උත්සන්න වෙනවා නම් අරමුණ මගහැරලා යනවා එහෙම නැත්නම් භවනා පරියන්තයේදී අරමුණ මත වෙනවා නම් අදිත්‍යන කරනවා තමන්ගේ සීලාදියත් සමග මේ නීවරණේ පහරනම වේවා කියන එහෙමත් නැත්නම් අපේ මේ ශාන්තිනායක තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ගුණස්කන්ධයේ සිහිද නගනවා ඒ තුලින් අපේ නීවරණේ දුර වෙනවා එහෙමත් නැත්නම්
මෛත්‍රී භාවනාව වඩනවා ව්‍යාපාදේ දුරු කරගන්න නම් මෛත්‍රියමයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලේ නමුත් වෛරී පුජ්‍යලේ අරමුණු කරගෙන මෛත්‍රී කරන්න ගියොත් මෛත්‍රියේ මේ ව්‍යාපාදේ වැඩෙන්න පුළුවන් ව්‍යාපාදේ ඇතිකරන ඒ වෛරී පුජ්‍යලයට මෛත්‍රී කරනට පෙර ආතුව තමන්ට හොඳට මෛත්‍රී වඩාගෙන ලෝක සත්‍යයට මෛත්‍රී වඩමින් අර සත්‍යයන්ගේ යහපතම හිතමින් ඒ සත්‍යයටත් මෛත්‍රී පතුරවන්නට ක්‍රමයෙන් ක්‍රමයෙන් හැකියාව ලැබෙනවා මේ වගේ නීවරණ පිළිබඳව අපි හොඳින් අධ්‍යයනය කළ යුතුයි නීවරණ ප්‍රහාණයට නම් එළඹ සිටි සිහිය යොන්තෝ මනසිකාරයමයි අත්‍යවශ්‍ය වෙන්නේ මේ සූත්‍ර දේශනාවට අනුව අර ආරම්භනේ එහෙම නැත්නම් නිමිත්ත යහපත් පැත්තට හෝ අයහපත් පැත්තට පැමිණේ තමන්ගේ භාවනාව දිනු කර ගැනීමේ අපේක්ෂාව තියෙනවා නම් දවසේ කිතේ මොහොතක ව්‍යාපාදයක් පහළ නොවේ වාසය කරන්නට උත්සාහවන්ත වෙනවා ව්‍යාපාදයෙන් කරව කටයුතු කරන්න උත්සාහ දරීම තුළින්ම තමන්ගේ සතිපට්ඨාන වැඩෙනවා නීවරණ දුරු වෙනවා සමාධි උපදිනවා යැදි ව්‍යාපාදයක් පහළ වුණ අවස්ථාවකදී පරියංකේ වාඩි වෙලාම අපි ව්‍යාපාදේ දුරු කරගන්න ඔට්ටු වුණොත් පරියංක භාවනාවෙන් දීදී කරගන්න අපහසුයි සක්මන් භාවනාවකට යනවා සක්මන් කරලා මේ නීවරණය දුරු කරගැනීමේ හැකියාව අපිට ලැබෙනවා එහෙම නැත්නම් අපේ කර්මස්ථානයේ වෙනස් කරනවා වෙන කමටහනක් අරගෙන ඒ කමටහනේ සිත ටිකක් පිටවලා අපි නැවත තමන්ගේ කමටහනට එනවා එහෙමත් නැත්නම් තොල හපා ගන්නවා තදින් තොල හපාගෙන සත්‍යයක් ඉන්නවා මේ නීවරණය දුර වෙනවා බලාගෙන අන නීවරණය දුර වෙනවා මේ වගේ ඒ ගුරු උපදේශ ලබා ගැනීමෙන් තමන්ගේ ධර්ම ව්‍යාපාද ආදී නීවරණයන් යටපත් කරමින් තමන් දිනු කරන්නා වූ සතිපට්ඨාන දිනු කර ගන්නට අපි උත්සාහවන්ත විය යුතුයි ඥානවන්ත විය යුතුයි අදත් අපි මෙසේ ව්‍යාපාද නීවරණය පිළිබඳව කරුණු අවබෝධමත් කර ගැනීමෙන් දැන් අපි දවසේ කාල වේලාවට අනුව භාවනා මනසිකාරයක් පුරුදු කරමු අදත් ව්‍යාපාදයේ දුරු කරන මෛත්‍රී භාවනාව වැඩිම සුදුසුයි කියලා අපි අදහස් කරා මේ කාලයේදී රට පුරා සෑම තැනම මිනිසියෝ යකුන් හා සමානව ව්‍යාපාදයෙන් වාසය කරන්නේ කාමච්ඡන්දේ නිසාමත් ව්‍යාපාදය ඇති කරගෙන තියෙනවා ආත්ම දිට්ඨි ගණ නිසා ව්‍යාපාදය ඇති කරගෙන තියෙනවා අනුන් වැරදි කාර්යෝ කියලා හිතමින් ව්‍යාපාදයෙන් වැළෙනවා තමන්මයි වැරදි කාර්යය වෙන්නේ තමන් ඇති කරන ව්‍යාපාදයට දුක් විපාක විඳින්න තමන්මයි එතකොට ඒ පිළිබඳව අවබෝධය ඇති කරගැනීමෙන් ජීවිතයේ කිසිම තැනක ව්‍යාපාදිත පහළ නොවේවා අදිස්ථාන කරගෙන අද මෛත්‍රී භාවනාව ආරම්භ කරමු මෛත්‍රී භාවනාව වඩන ආහාර පිළිබඳව අපි කොහොතෙන් විස්තර කරලා තියෙනවා ආනිසංස කියාදීලා තියෙනවා ආනිසංස පිළිබඳව සිහිපත් කරමින් මේ එළඹෙන සතිය පුරාවට මෛත්‍රී භාවනාවෙන් වාසය කරනවා කියන එකම අදිස්ථානයෙන් යුතුව මෛත්‍රී භාවනාව ආරම්භ කරමු සාම දෙනාම මෛත්‍රී භාවනාව ආරම්භ කිරීම සඳහා සාධුනාදයක් පවත්වමින් පූර්වක්‍ෘත්‍ය සිද්ධ කරාන්ත සූදානම් වෙමු අපගේ විදුලි බලය ඇනහිතීම නිසා සමහර විට මගදී නතර වෙන්නට පුළුවන් අපි බොහෝ විට අපි වීඩියෝ ඕෆ් කළා අඬපටියේ පමණක් ප්‍රයත්න කරන්න පුළුවන් අපි අවස්ථානුකූලව ඉදිරියට පවත්වාගෙන යමු දැන් සෑම දිනාම සාධනාදයක් පවත්වමින්
पूर्वोक्तरूपे सिद्ध करमे मैत्री भावना आरंभ करम साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमामि बुद्धं पुनसाविरन्तं सत्ता सदावन्तो सुखी अवेरा कायो जिगुज्जो सकलो दुगन्दो गच्छन्ति सम्बे मरणं अमान्ते नमामि धम्मं सुखतेन दीक्षितं सत्ता सदा हन्तु सुखी अमेरा गच्छन्ति सम्बे मरणं अमान्ते नमामि संघं मुनिराजसावकं सत्ता सदा हन्तु सुखी अवेरा कायो गच्छन्ति सम्बे मरणं अहञ्चे प्रियो चे गर्भावनीयो वत्ता च वचनप्रमो गम्भीरं च कथं कथन्ता नो चत्थाने नियोजयेति अहं मदेरो अव्यापज्यो होमि अनीगो होमि सुखी परिहरामि अहं ये मह्यं चरिमुपजाय माता पितरो नितसत्ता मज्जन्तिक सत्ता वेरि सत्ता अवेराहन्तु अव्यापज्जाहन्तु अनीगाहन्तु सुखीयस्तानं परिहरन्तु अहं नवीरो होमि मम वैरनतिक्विम्वा नीरोगिविम्वा सुवपत्न्विम्वा वैरनतिक्विम्वा सरणानतिक्विम्वा सुपत्न्विम्वा
वैर नत्ते वैर नत्ते वैर नत्ते वैर नत्ते वैर नत्ते वैर नत्ते
Tiyanu sapnumayo Tuepatin vitnva
उपकार
आशीर्वाद අවසරයි සනන්ස අපේ ශාමලිය අක්කා විසින් අද පුණ්‍යානුමෝදනාව කරනවා ඇති සනන්ස අවසරයි දිවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අද අපේ ඉතාමත් වටිනා ධර්මදේශනාවක් සහිත භාවනා කමඨහනක් පංච නීවරණවල ව්‍යාපාද නීවරණය ආශ්‍රයෙන් තම සිත නිතරම කුසලයේ පිහිටුවාගෙන අකුසලයෙන් දුරු කරගෙන යුනිස් මනසකාරයෙන් ජීවත් වන ආකාරය ඉතාමත් පැහැදිලිව අපිට දේශනා කරමින් ඒ වගේම අප භාවනාවේ මෙහෙවීමෙන් සබාවනා කරමින් අපරස් කරගත් සීලියම කුසල් වලින්ද ජනිත වූ අනන්ත කුසලානිසස බලයෙන් ඔබ වහන්සේට ඉතාම ඉක්මනින් ඉතාම පහසුවෙන් නිදුක්ව නිරෝගීව චිරජීවනය ලැබී උතුම් චතුරාරි සත්‍ය ධර්මයන් සුවසේ වහ වහා අවබෝධ වීමට මේ සියලු කුසල් හේතු පාරමිතාවක්ම වේවා. ඒ වගේම වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයෙන්ම ඒ වහන්සේ කරන ශාසනික කටයුතු ඉතාමත් පහසුවෙන් ඉක්මනට කරගැනීමට වහ වහා ඉක්මනට කරගැනීමට අවශ්‍ය සියලුම කාරණා ඒ විදිහට සැලසී ඒවා ඉතා සාර්ථකව කිරීමට ලැබේවා. එසේම වහන්සේගේ ගිරු පාදයන්න් වහන්සේලාටත් එසේම අසනීපින් පසු වෙන වහන්සේගේ දෙමාපියන්ටත් පින්වත් දෙමාපියන්ටත් ඒ දැනට අපේ භවනාට සහභාගී වෙන චන්ද්‍රා දිසානායක මහත්මියත් ඉතා දැඩිව ගිලන්සේ අධි සත්කාර එකකේ සිටින බව දැනගන්නට ලැබුණා. එතුමියටත් මේ කසල් බලයෙන් ඉක්මන් සුව ලැබී උතුම් මා මහ නිවනින් සැනසීමට ලැබේවා. ඒ වගේම ඔබ වහන්සේගේ ඒ උපපතිආරණ සේනාසනේ වැඩ වසන ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයටත් මේ ධර්ම භාවනාවට සහභාගී වූ සියලු දෙනාට ඒ පවුලවල සියලු දෙනාටත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබී උතුම් නිවන සුවසේ සාක්ෂාත් කර ගැනීමට මේ හේතු වේවා. වාසනාව වේවා. සාදු සාදු ප්‍රමාණ පින් ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට අපගෙන් යම් හෝ වරදක් සිදු වුණා නම් සමාව ඉල්ලනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි. ඕකාස වන්දාමි බන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මහියන් දාතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සම්බං අච්ඡයං කමතමේ බන්තේ ඕකාස කමාමි බන්තේ ද්විතියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ සත්‍ය සත්‍යවන් භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සුඛී භවන්තු භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සුඛී භවන්තු භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සුත්තේ භවන්තු නාභිවාදන සීලිත නිච්ඡං වද්ධා පච්චායෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්වා සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සක සම්පති මේවච අපෝ නිබ්බාන සම්පති ඉනාතේ සමිච්ඡතු සුපත්ති නාපත්ති.